කටයුතු නායක හඳුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකා රාමේ මාස ගණනාවක සිට පවත්වාගෙන ඉනු ලබන දහම් වැඩසටහනේ මේ බදාදා දින දිනය නායක හඳුරෝ යොදාගෙන තියෙන්නේ භාවනා සම්බන්ධව අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරන්න දිනයක් වශයෙන්. දැන් අද දවසත් ඒ විදිහටම අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආපු සතර සතිපට්ඨානය සම්බන්ධව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සතියේදී අපි පැහැදිලි කරා මේ චිත්තානුපස්සනාවේ අන්තර්ගත ධර්ම කරුණු වලින් විමුක්ති චිත්ත සම්බන්ධව ඒ විමුක්ති චිත්තට දැන් ශ්‍රාවකයේ සතිපට්ඨාන භාවනාවක් වැඩිමෙන් තමයි මේ විමුක්ති චිත්ත ලබා දෙන්නේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ විමුක්ති චිත්ත ලබා ගන්න ශ්‍රාවකයා තමන් පුහුණු වෙන භාවනාව සතිපට්ඨාන භාවනාව මගදී කඩාකප්පල් කරන නැත්නම් මේ භාවනාව සාර්ථක කර ගැනීමට බාධා කරන ධර්ම 10ක් තියෙනවා කියලා පැහැදිලි කරා. ඒ භාවනාවකට බාධා කරන විමුක්ති සිත ලබා දීමට බාධා කරන ඒ බාධක ධර්ම 10 තමයි මාරපාක්ෂික ධර්ම කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. එමනම් අපිට මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ගිය සතියේ අපි ඒ මාරපාක්ෂික ධර්ම 10 නම් කරා. ඒ වගේම එක පළවෙනි මාරපාක්ෂික ධර්මීය තමන්ගේ භාවනාවට බලපාන ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කරා. නැවත අපි බලනවා නම් මාරපාක්ෂික ධර්ම 10 තමයි කාමය, අරතිය, සාපිපාසාව, පරේෂණ තුෂ්ණාව, තීන මිද්දය, බිය, සැකය, මකුබව, ලාභ සච්චාර කීර්ති ප්‍රසංසාහා අනුන් පහත් කරලා තමන් උසස් කොට සැලකීම කියන මෙන්න මේ ධර්මතා 10. මානසික ස්වરૂප 10. මේ 10න් කාමීය කියන පළවෙනි මාරපාක්ෂික ධර්මය අපේ භවනාවට හුඟක් වෙලාවට බලපාන. භවනාවක් කරගන්න උදව් වෙන්න නෙමෙයි බලපාන්නේ. කරගෙන පටන් ගන්න උත්සාහ ගන්න භවනාව නැති කරන්න තමයි මේ මාරපාක්ෂික ධර්ම කටයුතු කරන්නේ. අපි දැන් අද දෙවැනි මාරපාක්ෂික ධර්මය තමන් ආධුනික මට්ටමේ භවනාවක් කරනකොට මුලින්ම භවනාවකට හුරු වෙනකොට බරපතල ලෙස භාවනාව නැති කරන්නේ ආධුනිකයාට පමණක් නෙමෙයි මේක කාලයක් භාවනා කරත් මේ කාමයට වැඩිය දරුණු ලෙස අරතිය කියන දෙවෙනි මාර්යා තමන් කරන භාවනාව අසාර්ථක කරනවා නැත්නම් කරගෙන යන්න ඉදිරියට කරගෙන යන්න දෙන්නේ දැන් ඒක නිසා මේ අරතිය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ අරතිය කියලා ධර්මයේ හඳුන්වන්නේ අදි කුසලයට අකමැති වීම. අදි කුසලයට අකමැති වීම කියනකොට මෙතන මේ අරතියේ පූර්ණම බලපෑම කුසල් පාක්ෂිකයි. කුසල් ස්වરૂපයක මාරේක්මියා ප්‍රධාන වශයෙන් අකුසල් ස්වરૂපයකුත් තියෙනවා. මේ පින්වතුන්ට බොහෝ විට අකුසල් ස්වરૂපය නෙමෙයි මේ අරතියෙන් බලපාන්නේ කුසල් ස්වરૂපයයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කුසල් වර්ග තියෙනවා නිවන් මාර්ගයේදී ශ්‍රාවකයා විසින් සම්පූර්ණ කරන්න ඕනේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල අන්තර්ගත කුසල් වර්ග 4ක් තියෙනවා ඒ කුසල් වර්ග 4න් 15ම තියෙන කුසල් වර්ගය ආමිෂ පින්කමයි ආමිෂ පින්කම කියන්නේ 15ම තියෙන කුසල් වර්ගය. ඊට වැඩිය බුදුහාමුදුරුවෝ අධි කුසලයක් විදිහට හඳුන්වනවා ඉහළ කුසලයක් විදිහට හඳුන්වනවා නිවන් දැකීමේදී නිවන් මාර්ගයේදී සීලය.
සීලය ආමිෂ පින්කමට වැඩිය අධි කුසලයක්. ඒ වගේම මේ නිර්මාණ මාර්ගයේදී සීලයට වැඩිය අධි කුසලයක් විදිහට බුදුහාමුදුරු පෙන්වනවා සමාධිය, සමත භාවනාව. සමත භාවනාවත් අධි කුසලයක්. සීලයට වැඩිය අධි කුසලයක්. මේ ඊළඟට බුදුහාමුදුරුව පෙන්වනවා මේ ප්‍රඥා ශික්ෂාව ලැබෙන කුසලය අධි කුසලය. ඒ කියන්නේ ඊට විහා කුසලයක් නැහැ. ප්‍රඥා ශික්ෂාව ලැබෙන කුසලය තමයි සතර සතිපට්ඨාන භාවනාවක් පුහුණු වීම. නැත්නම් සතර සතිපට්ඨානයේ වැඩිමයි. සතර සතිපට්ඨානයේ වැඩිම එතකොට අධි කුසලය. මේට එහා කුසලයක් නැහැ. දැන් මෙන්න මේ හතරාතිපට්ඨානේ අධිකුසලයේ වුණාම ඒ අධිකුසලයේ පහලින් තියෙනවා ඊට අඩු කුසල් අවකුසල් තුනක්. පිළිවෙලින් ගත්තොත් සමත භාවනාව, සිල් රැකීම, ඒ වගේම ආමිත පින්කම්. දැන් මේ විදිහට මේක අධිකුසලයක් කියලා අධිකුසලයේ හඳුන්වන්න යනකොට දැන් පහල තියෙන සමත භාවනා දක්වා කුසල් තුන් වර්ගය. ඒ කියන්නේ ආමිෂ පින්කම, සිල් රැකීම, ඒ වගේම සමත භාවනාව. මේ තුන පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ ඇගැයීම, මේ කුසල් වල වටිනාකම, මජ්ඣිම නිකායේ තියෙන දක්ඛින විභංග කියන සූත්‍රයේ පැහැදිලි කරනවා උදාහරණ සහිතව. මුල් කුසල් තුන උපමා එක්ක බුදුහාමුදුරු දෙනවා. ඒවා ඉතින් වර්තමාන බෞද්ධ එච්චර පිළිගන්න කැමති නෑ. මොකද තමන්ට අධි කුසලයේ වෙනවා පහළම කුසලයේ පෙරක් බෞද්ධයන්ට. එතකොට අරතිය ළඟ තියෙනවා. පෙරක් අයට ඊට වැඩිය සීලයේ අරතිය අධි කුසලයේ වෙනවා. පෙරක් අය සමත භාවනාව අධි කුසලයේ වෙනවා. එතකොට මේ ඒ ශ්‍රාවකයා අරතියට, අරතිය කියන මාරයාට වැහිලා ඉන්න ශ්‍රාවකයෙක් වෙනවා. දැන් අර දක්ෂිණ විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මුලින්ම ආමිස පින්කමයි පන්සිල් රැකීමයි අතර තියෙන අධිකුසල භාවය වටිනාකම. ඒක පෙන්නනවා මේ විදියට. දිගට පැහැදිලි කරගන්න ඇවිදින් දැන් දානය නම් දානයයි සීලයයි අතර සම්බන්ධය. දැන් කෙනෙක් තිරිසන් සතෙකුට තිරිසන් සත්තු සීයකට මොනවහරි කෑම්බීම දෙනවට වැඩිය එක මිනිස්සෙකුට ආහාර දීම, දානයක් දීම මහත්ඵලයි, මහානිසංසයි. ඔහොමම ගිහිල්ලා මිනිස්යාගෙත් මොනවහරි පන්සිල් රකින්න මිනිස්සෙකුට දාන දෙනකොට නිකම් මිනිස්සයෝ, දුස්සීල මිනිස්සයෝ 100කට දන් දෙනවට වැඩිය පන්සිල් රකින්න එක මිනිස්සයාට දානය දීම මහත්ඵලයි, මහානිසංසයි. ඔහොම ගිහිල්ලා බුදුහාමුදුරු පෙන්නනවා මිනිස්යන් අතරත් ඉන්නවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒ ආර්ය මහා සංඝරත්නය. ඒ ආර්ය මහා සංඝරත්නයට දානය දීම සාංගික දානය වෙනවා. එතකොට දැන් මිනිස්සු සිය ගානකට, දහස් ගානකට දානය දෙනවට වැඩිය මහත්ඵලයි, මහානිසංසයි කියනවා එක හාමුදුරු කෙනෙක් අරබයා හෝ සාංගික වශයෙන් දානයක් පූජා කිරීම. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා සාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි, මහානිසංසයි කියනවා එක දවසක් තමන් පන්සිල් රැකීම. දැන් ශ්‍රාවකයෙක්, දිහි ශ්‍රාවකයෙක් නම් එක දවසක් පන්සිල් රකින්නවා නම්, රැකුණා නම් එදාට බුදුහාමුදුරු පෙන්නනවා සාංගික දාන 100කට වැඩිය මහත්ඵල, මහානිසංස ලැබෙනවා. මොකද මේ නිවනට ඒක හුඟක් උදව් වෙනවා. සීලය නිවන් දැකීමේ ශික්ෂා තුනෙන් එකක්.
සීල ශික්ෂාවක් තියෙනවා. දාන කියලා ශික්ෂාවක් නෑ. ඒක ආමිෂ පින්කම. එතකොට එක දවසක් පන්සිල් රැකේ නොඑක සාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ බුද්ධ ඥානෙ. ඒ කියන්නේ එතකොට පන්සිල් රැකීම හෝ අටසිල් රැකීම හෝ වෙනත් අදිසීලයක් රැකීම එතකොට අදි කුසලයක්මයි. දානයට වැඩිය ආමිෂ ඕනම ආමිෂ පින්කමකට වැඩිය. ඒක වුණා ඒ එහෙම වුණාට ශ්‍රාවකයාගේ අරතිය කියන මාර්ගාක්ෂික ධර්මයේ හින්දා සමහර ශ්‍රාවකයන්ට ඕක තේරෙන්නේ. ඒගොල්ලන්ට හිතෙන්නේ සීල් රකින්නාට වැඩිය දන් දීම නිවන් දැකීමට උදව් වෙනවා කියලා. ආමිෂ පින්කම් කිරීම නිවන් දැකීමට උදව් වෙනවා කියලා. මොකද මේ ආමිෂ පින්කම අවකුසලය ඒ අවකුසලය අදි කුසලයක් විදිහට ඒගොල්ලන්ට තේරුම් බුද්ධ දේශනාවට විරුද්ධව තේරෙන්නේ ශ්‍රාවකයාට බලපාන අරතිය නිසායි. මේක තමයි අරතිය කියන්නේ. මේ පහළ මට්ටම. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ සූත්‍රයේදීම එක දවසක් පන්සිල් රකින්න එක එතකොට සාංගික දාන 100කට වැඩිය මහත්ඵලයි මහණිකන්තයි කියනවා. ඊළඟට දේශනා කරනවා අවුරුදු 100ක් පන්සිල් රැක්කට වැඩිය මහත්ඵලයි මහානිසංසයි එක අසුරු ගහන තැන කාලයක්. ඒ කියන්නේ ඉතා කුඩා ශනික කාලයක් හරි මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙනවා. ඒ කියන්නේ සමත භාවනාවකින් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුදුගුණ භාවනාව වෙන්න පුළුවන් ඕනම සමත භාවනාවක් මේකට අදාළ වෙනවා. ඒ සමත භාවනාවෙන් නීවරණයටපත් වෙලා ගත කරන මොහොතක් තියෙද ඒ මොහොත අවුරුදු 100ක් පන්සිල් රැක්කට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. ඒ කියන්නේ සමාධි ශික්ෂාව එහෙනම් සීල ශික්ෂාවට වැඩිය අධි කුසලයක්. සමත භාවනාව සීල් රකින්නාට වැඩිය අධි කුසලයක්. මොකද සීලයක් නැතුව සමත භාවනාවක් දියුණු වෙන්නේ නැහැ, කරන්න බෑ. සීල් රැකීම කරා කියලා සමත භාවනාවක් වැඩෙන්නේ නැහැ, සීල් විතරක් රකින්නත් පුළුවන්. දැන් මෙන්න මේ කාරණා හින්ද දැන් බලන්න මේ අදි කුසලය කියන එකේ තේරුම. එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සමත භාවනාවටත් වැඩිය මහත්ඵලයි මහානිසංසයි සතිපට්ඨාන භාවනාව. මොකද ප්‍රඥා ශික්ෂාවයි නියෝජනය කරන්නේ. එහෙනම් අදි කුසලිය ඒකයි. මේ ටික ශ්‍රාවකයාට තේරෙන්නේ පැතිමාරු වෙලා. පළවෙනියට සතිපට්ඨාන භාවනාවට වැඩිය වටිනවා සමත භාවනාව. ඒ එතකොට ඒ தත්ත්වය යාගේ මනසට ගෙනාවේ කවුද? ඒ චින්තන රටාව යාට බලපාන්න උදව් වුණ ධර්මතාවය මොකද්ද? ඒ ධර්මතාවය තමයි අරතිය කියන මාරපාක්ෂික ධර්ම. පළකයට සමත භාවනාවට වැඩිය සතිපට්ඨාන භාවනාවක් කරන්න ගියාම හරි කරන්න කියනකොට හරි උපදෙස් දෙනකොට හරි එයාගේ අරතියේ පහච්චම කොච්චරද කියනවනම් අරතියේ බලපෑම කොච්චරද කියනවනේ යාට කවදාව භවනාවට වැඩිය වටිනවා හැම වෙලේම යාට ආමිෂ පින්කම්. දැන් ඉන්නේ මේ විදිහට අපේ මේ ශ්‍රාවකයෝ ගත්තම මිනිස්සු ගත්තම තමන්ගේ මානසික ස්වરૂපය අනුව මේ අරති ස්වરૂපය අනුව කොච්චර ගුරුවරු ඉගැන්නුවත් අර දේන කමටහනට වැඩිය වෙන බහුභූතයක් ලොකු වෙයි. මේ අරතියේ තව තියෙනවා මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු කුසල් හතර හැර. ඒ කුසල් හතර වෙන්නේ එතකොට සතිපට්ඨාන භාවනාව, සමත භාවනාව, සීලය, ආමිෂ පින්කම. කොයිටත් වැඩිය අරතියේ පහත් පෙළක් ඍණ පැත්තක් තියෙනවා. ඒ ඍණ පැත්ත තමයි බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ තිරච්ඡාන විද්‍යාව කියලා. ලකයට මේ ආමිෂ පින්කමටත් වැඩිය තිරච්ඡාන විද්‍යා ලොකුයි. භූත විශ්වාස තියෙනවා. භූත විශ්වාස වලට භූත පූජා ක්‍රම. එතකොට ගුප්ත දේවල් විශ්වාස කිරීම. ඒවා තිරච්ඡාන විද්‍යා. ඒවා හුඟක් පහළ ඍණ මට්ටමේ තියෙන අරති මට්ටම්. දැන් මම මේ කතා කරේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කුසල් හතර තුල තියෙන අරතිය ගැනයි පැහැදිලි කරේ. දැන්
බලමු අපි මේ කියන ත්‍රාඥාන විද්‍යා මට්ටමේ තියෙන අර්ථි ස්වરૂපයන් සමහර අයගේ මේ භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාවට විරුද්ධව කටයුතු කරනවා. පළක් අයට අර ආමිෂ පින්කම් මට්ටමේ තියෙන අර්ථි ස්වરૂපය භාවනාව නැති කරනවා. පළක් ශ්‍රාවකයන්ට සීල මට්ටමේ තියෙන අර්ථිය භාවනාව නැති කරලා දානවා. හුඟක් අයට සමාධි මට්ටමේ තියෙන අරතිය නැත්නම් සමත භාවනා අධිකුසලයේ ලෙස සලකන අරතිය ස්වરૂපය භාවනාවේ හැමදාම භාවනා විනාශ කරනවා. එහෙම ඒක නිසාවෙන් සතිපට්ඨාන භාවනාවක් වඩනකොට කාමයට වැඩිය මහත් ප්‍රබලයි දෙවනි මාර්යා වන අරතිය. කාමයෙන් නෙමෙයි ඔයගොල්ලන්ට මේ භාවනාව හරියට ප්‍රගුණ කරගන්න බැරි වෙන්නේ. කාමයේ කියන මායя යටපත් වෙනවා කාලයක් යනකොට උත්සාහ ගන්නකොට. නමුත් ඒ උත්සාහය තුළ අර්ථය කියන මායя සාමාන්‍ය ස්වરૂපයකින් නම් මේ භාවනාව ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැහැ. දැන් එතකොට අපි ඉගෙන ගන්න වෙනවා මේ ආධුනික කෙනෙක් හරි අර්ථය කියන එක ආධුනික භාවනා කරන කෙනා නෙමෙයි ඕන තරම් අවුරුදු ගණන් සතිපට්ඨානේ හරියට වඩන කෙනාටත් මේ දෙවනි මාර්යා කියන කෙනාගේ බලපෑම අහු වෙනවා. ලොකුවට බලපෑමකට ලක් වෙන්නත් පුළුවන්. දැන් අපි බලන්න ඕනේ එහෙනම් මේ සාමාන්‍යයෙන් භාවනා කරනකොට සතිපට්ඨාන භාවනාවක් කරනකොට මේ අර්ථය අපිට බලපාලා අර්ථයේ හින්දා අර්ථය කියන මාර්යා අපේ භාවනාව නවත්තපු තැන් හඳුන ගන්න උත්සාහ ගන්න ඕනේ. එතකොට භාවනාවකට උත්සාහ ගත්ත කෙනෙක් ඉන්නවද? ඒ උත්සාහ ගත්ත කාල සීමාව තුළ මේ සංසිද්ධිය තමා තුළින් දකින්න පුළුවන් නම් අතීතයේදී තමන්ගේ භාවනාව කඩාකප්පල් කරපු මාර පාක්ෂික ධර්මයේ අරතිය කියන මාර පාක්ෂික ධර්මය තේරුම් ගන්න පුළුවන් නම් කාට හරි එයාට අනාගතයේදී කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න ඒකම උදව්වක් වෙනවා. එහෙම නැත්නම් අනාගතයේ මේ අරතිය කියන මායя මේ භාවනාව වෙනත් පැත්තකට යොමු කරනවා. අරතියට ඕන භාවනාවක් බවට හරවනවා සතිපට්ඨානෙ නැති කරනවා. දැන් ඒක නිසාමෙන් අපි සාමාන්‍ය කෙනෙකුට ආධුනිකයෙකුට මුලින්ම මේව බලපාන විදිහ බලමු. දැන් අපි කියා දුන්නේ භාවනාවක් තමයි සක්මන් භාවනාව. දැන් මේ සක්මන් භාවනාව බොහොම සරලයි. එතකොට ඕනම් භාවනාවක් කියා දෙනකොට සරලයි. අහන කෙනාට හිතෙන්නේ එහෙමයි. ඉතින් ඒ සරල භාවයයි දැන් මම මේක කරන්න ඕනේ කියලා උත්සාහ ගන්නවා. උත්සාහ අරගෙනකොට දැන් මුලින්ම දැන් අර කාමයේ කියන එකෙන් බලපෑම් වෙනවා. ඒක අපි හිතමු කාලයක් භාවනා පුරුදු කරනකොට කාමයේ කියන එක කියන්නේ අර පංච ඉන්ද්‍රියන් පිනවන්න තියෙන කැමැත්ත උඩ භාවනාව නවත්තන එක. එතකොට සියුම් පිනවීමක් වෙන්න පුළුවන්. මං ඊ සතිය පැහැදිලි කරලා දුන්න සමහර විට මොනවා හරි බෝඩ් එකක් කියෝන එකෙන් සතුටු වෙනවා භාවනාවට වැඩිය. ඒකත් කාමයේ තියෙන සරල අවස්ථාවක්. ඒ වගේම ස්වභාව ධර්මයේ సౌందර්යය ගැන ඇහෙන් කනෙන් නාසයෙන් ඒවා පිනවන්න ගිහිල්ලා භාවනා කරන්න එක නවත්තනවා. ඒවත් කාමයට අදාළයි. අරතියට අදාළ නෑ ඒවා. දැන් අරතියට අදාළ වෙන්නේ හිම කාලයක් දැන් භාවනා කරන්න ඕන. කාමී යටපත් වෙන්න ඕනේ. කාමී යටපත් වෙලා එතකොට අස්කර්ණාසාදී දේවල් පිනවන්න ආසාවක් නැතුව විනාඩි 10ක් 15ක් හරි භාවනා කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ කාලය තුල දීගාවට බලයට එන්නේ අරතිය. දැන් අරතිය ආපුවම මේ අරතිය කියන්නේ දිට්ඨිගත ස්වરૂපයක්. ඒ කියන්නේ තමන්ගේ දැක්ම එක්ක කෙලින්ම ඍජුව සම්බන්ධ වෙන එක. දිට්ඨිය එක්ක. ඒ දිට්ඨිය එක්ක සම්බන්ධ වෙන හින්දා දැන් සක්මන් කරන ආධුනික යෝගියා දැන් හොඳින් සක්මන් කරනවා. අර දීලා තියෙන විදිහට කමටහනට සතිය පවත්වල ඇවිදිනවා. මේ ඇවිදිනකොට මගදී කල්පනාවට එනවා. දැන් කල්පනාවල් එන්නේ දැන් මේ අරතිය කියන මාර්යා එන්නේ ඇහැ කනනාසය අනුව නෙමෙයි.
මනෝ ඉන්ද්‍රිය හරහා බොහෝ විට එන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා මනසට එන සංකල්පනා දැන් මනසට මනෝ ඉන්ද්‍රියෙන් මතක් වෙනවා මෙහෙම දේවල් පෙදක් ආයේ දැන් මේ විදිහට භාවනා කරා දැන් මේ භාවනා කරගෙන යනකොට මේ විදිහට සතිය පවත්වන ගමන් දැන් භාවනාව කරන බොහෝ කාලයක් නිකන් තියනවා කියලා යාට තේරෙනවා ඇයි කමටහන දෙන්නේ වම් කකුල පොළවේ වදින වෙලාවේ දකුණු කකුල පොළවේ වදින වෙලාවේ විතරයි ඒ අතරතුර හිස් ඉඩක් ගොඩාක් තියෙනවා විශාල හිස් කාලයක් තියෙනවා දැන් මේ කාලයේ උනත් අර භාවනා කරන්න ආරම්භ කරාට වැඩි ටික දවසක් භාවනා කරනකොට ඒ පරතරය පේන්න පටන් ගන්නවා ඒ පරතරය තුල මනෝ ඉන්ද්‍රියෙන් විවිධ අරමුණු වැඩි වෙනවා කියලා දකින්නවා මතකයේ තේනේවත් වැඩි වෙනවා ඒ මතකයේ තේනේම වැඩි වීමත් එක්කම මේ වගේ මතකයන් එනවා තමන් යාරත්‍ය කියන ධම්මේ වැඩ කරන සිත් පහළ වෙනවා අතරතුර මොනවද සිත් අපරාධ මේ විදිහට මම භාවනා කරා දැන් කකුල බිම වදිනකොට අවධානයෙන් ඉන්නවා ඊගාව කකුල බිම වදිනකොට අවධානයෙන් ඉන්නවා ඔය අතරතුර ලොකු හිස් ඉඩක් තියෙනවා ඔය හිස් ඉඩය තුල ඔය අර කකුල බිම වදිනකොට අවධානයෙන් ඉඳීම පමනක් කරන්නේ නැතුව අර යන මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණේ පණ්ඩිතකමක් විදිහට අරති එනවා ඒක පණ්ඩිතකමක් විදිහට එන්නේ අරති අරතියෙන්නේ මෙතන කකුල බිම වදිනකොට අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට තව මේ භාවනා හොඳ වෙයි. දැන් එතකොට දැන් මෙයාට තියෙන අලුත් අදහසක්. ගුරුවරු දීපු කමඨහන නෙමෙයි, යා විසින් කමඨහනට සංස්කරණයක් කරලා අලුත් කරගෙන ඉන්නවා. එයා දැන් ලැහැත්තිය මොකද්ද? අර බිම කකුල වදින වෙලාවේ සතිය පවත්වන ගමන් එක පිට තව දෙයක් කරන්න. ඒ දේ මොකද්ද? අනිත්‍ය මෙනෙහි කරන්න. දැන් බලකයි ඕක අනිත්‍ය මෙනෙහි කර කර ඉතින් භාවනා කරනවා. දැන් එයාට එයාගේ එතකොට සතිපට්ඨාන භාවනාවක් නැතුව යනවා. මොකද හේතුව? සතිපට්ඨාන භාවනාව මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරිල්ලක් නෙමෙයි. කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන්න තමයි අර සතිය පවත්වන්නේ. දැන් අරතිය දැන් කරන්නේ මොකද්ද? අර සතිපට්ඨාන භාවනාවට අවකුසලයක් සැලසෙන ආකාරයට සමත භාවනාවක ස්වરૂපයකට අරන් දෙනවා අර කමඨාන. දැන් අනිත්‍ය මෙනෙහි කර කර සක්මන් කරනවා. එලා කය තිලක්ෂණේ මෙනෙහි කර කර සක්මන් කරනවා. ඉස්සෙල්ල කමඨාන එහෙම එකක් නැහැ. එලා කය බුදුගුණ මෙනෙහි කර කර සක්මන් කරනවා. පලකය මෛත්‍රිය මෙනෙහි කර කර සක්මන් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයා දන්නේ නැතුව අරතිය කියන මායයට අහු වෙලා. අරතියේ මොන ස්වરૂපයටද අහු වෙලා තියෙන්නේ? සමාධි ස්වરૂපයකට. සමත භාවනාව දැන් අදි කුසලයේ සතිපට්ඨාන කමඨාන ඒක වඩමින් ඉන්න කෙනා, ඒ කියන්නේ හතරවෙනි පඩියේ ඉන්න කෙනා අරතිය විසින් තුන්වෙනි පඩිය දිගේ ගමන් කරනවා. මට්ටම් හතරක ඉන්නේ කිය දැන් තුන්වෙනි මට්ටමේ භවනාව ඉන්නවා. ඇවිදීම කරන්නේ දැන් සක්මන තියෙනවා. නමුත් කාය වේදනා චිත්ත ධම්ම වැඩිමක් නැහැ. මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිමක් තියෙනවා. මොකද හේතුව? එයා දැන් අනිත්‍ය මෙනෙහි කරනවා. අර ඇවිදින එක අතරතුර බුදුගුණ මෙනෙහි කරනවා. තිලක්ෂණේ මෙනෙහි කරනවා. ඔන්න දැන් අර්ථියට පත් වුණා. මේක ඇත්තටම අර්ථියේ මූලික ස්වરૂපයයි. අර්ථියේ මූලික ස්වરૂපය. ඊළඟට ඔයිටත් වැඩිය පහළ මට්ටමින් අර්ථි ක්‍රියාත්මක වෙනව හොඟක් අයිත්. ඔයිටත් වැඩිය පහළ ස්වરૂපයකින් කිව්වේ දැන් භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට යාට හිතෙනවා දැන් අර සමාධි මට්ටමේ අරතියක් නෙමෙයි අර භාවනාව වඩලා ගන්න. ටිකක් වෙලා සක්මන් කරනවා.
මූලිකව අර කමඨහනේ සතිය පැවැත්වීම පුරුදු වෙනවා. අර සමත ස්වරූපයේ අනිත්‍ය මෙනෙහි කිරීම, බුදු ගුණ මෙනෙහි කිරීම මේක ඇතුළට ගන්න නැතුව එයා හරාර්ථකව කරගෙන යනවා. ටිකක් වෙලා සක්මන් කරනකොට එයාට හිතෙනවා ඇත්තටම දැන් මේ භාවනා මම මේ භාවනා කරාට අද උදේ පන්සිල් ගන්න බැරි වුණා. මේ භාවනා කරන්නේ හවස් වරුවේ. පන්සිල් ගන්න මතක නැති වුණා කියලා මතක් වෙන්නේ කොයි වෙලේද? මේ සක්මන් භාවනා කරනකොට. දැන් මතක් වුණාට කමක් නැහැ. දැන් ඊට පස්සේ යා අර බහා සක්මන් කියලා නවත්තලා පන්සිල් ගන්න යනවා හෝ පන්සිල් ගැන ඒ ගැන හිත හිතා අර කමටහන කඩා ගත්තෝ. සීලය ගැන හිතලා කමටහන නැති කර ගන්නවා. සතිය කමටහනේ සතිය පැවැත්වීම නතර කර ගන්න. එතකොට අරතියේ දෙවන මට්ටමේ දක්වා පහ ඊටත් පළවෙනි මට්ටමනේ ඊට වැඩි පහත් මට්ටමකින් භාවනාව කරනවා. හේතුව මොකද්ද? එයාට එතෙන්දි ලොකුයි දැන් පන්සිල් ගත්තා හෝ නැතා කියන එක නෙමෙයි ප්‍රශ්නේ, පන්සිල් රැගෙන එකනේ. දැන් උදේ පන්සිල් ගත්තත් එකයි නැතත් එකයි අද ඒ වෙලාවේ පන්සිල් රැගෙනවා. පන්සිල් රැගෙන එකනේ භාවනාවට උදව් වෙන්නේ. නමුත් එයාට ඒක මදි. පන්සිල් ගත්තේ නැති හින්දා මේ භාවනාව කරගෙන යන්න බෑ කියලා එයාට අර සංකල්පනා වලට එනවා. ඒක මදිකමක් විදිහට හිතට දැනෙනවා. අඩුපාඩුවක් විදිහට පෙන්නුම් කරනවා මානසිකව. ඒ ගැන කල්පනා කරන්න ගිහින් භාවනාව කැඩෙනවා. සක්මන නවතිනවා. ඒ එතෙන්දිත් අර්ථය තමයි ක්‍රියාත්මක. ඒක විදිහ. එතකොට අර සමත භාවනාවකින් භාවනාව නවත්තපුවාමට වැඩිය අරතියේ බලය වැඩි. සීලයක් කරහා සීලයේ හින්දා අර භාවනාව නැවැත්වීම ඒකත් අරතියේ ප්‍රතිඵලයක්. ඊළඟට තව බෙලියකි අපිට මෙහෙම භාවනා කරගෙන යනවා. දැන් පන්සල්වල එහෙම සිල් ගන්න ගිහිල්ලා නැත්නම් බෙලක් අය තනියෙන් භාවනා කරන්න කියලා යනවා. දැන් ඔය අනුරාධපුරයේ ඒ සුද්ධ නගර වලට යනවා. විශේෂ දැන් මේ ඓතිහාසික විහාරස්ථාන වලට යනවා නිදහසේ භාවනා කරන්න කියලා. දැන් කමටහනකුත් දන්නවා, ගෙදරත් භාවනා කරන්න පුරුදුත් වෙලා තියෙනවා, කරනවා. දැන් සක්මන් භාවනාව කරනවා කියලා හිතන්න. දැන් මේ භාවනාව ටික දුරා වෙලා කරනකොට යාට හිතෙනවා මේ භාවනාවට වැඩිය දැන් මේක නවත්තලා අපි මල් පූජ කරලා වනම් මීට වැඩිය හොඳට භාවනා කර හැකියි. නැත්නම් පහන පූජ කරලා වනම් මීට වැඩිය හොඳට භාවනාව කර හැකියි. එහෙම නැත්නම් පිරිසූත්‍රය සජ්ජායනා කරලා වනම් මීට වැඩිය හොඳට භාවනාව කර හැකියි. එහෙම නැත්නම් තෙරුවන් නැවත වැඳලා වන්දනා කරලා වනම් භාවනාව හොඳට කර හැකියි කියලා අර භාවනාව නවත්තලා ආමිෂ පින්කමකට යනවා. එතකොට අරතියේ දරුණුම තැනට වැහිලා තියෙනවා. මොකද නැවැත්වේ අධිකුසලයේ නැවැත්වේ සක්මන් භාවනාව නැවැත්වේ යා ඊට වැඩිය හුඟක් පහත් කුසලයක් කරන්නේ. එයාට ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අමතක වුණා. අවකුසලයේ ලොකු වුණා. අධිකුසලයේ අත්හැරියා. අවකුසලයේ ලොකු වෙච්ච තැන ඉන්න ධර්මතාවය තමයි අරතිය කියලා කියන්නේ. ඔන්න දැන් ඔය සාමාන්‍යයෙන් බෞද්ධයෙකුට හුඟක් කලාවට මේ අරතිය බලපාන විදිය. සැදැහැවත් බෞද්ධයට. බෞද්ධ සැදැහැවත් බෞද්ධ විතරක් නෙමෙයි ඊට වැඩිය ගුණාත්මක භාවයෙන් පහළ බෞද්ධයෙක් ඉන්නවා. ඒ අයට මේ භාවනාව කඩලා දාන්නේ ඔය ආමිෂ පින්කමවත් නෙමෙයි. තිරස්චාන විද්‍යාව. ඒ අය ඒකේ ඒ වගේ බෞද්ධයෙක් ඉන්නවා. ඒ කොහොමද? දැන් ගෙවල් වල එහෙම ඔන්න දැන් අපි භාවනා කරන්න ඕන කරනවා කියලා පටන් ගන්න පුළුවන්. ඇවිදින එක පටන් ගන්න ඕනේ නැහැ. ඔක ඉපදුණු දවස් ඉඳලා කරපු වැඩ. මේ ඇවිදින වෙලාවට කරන
ව්‍යායාම කරනවා කියන එකත් මේ භාවනාවක් නෙවෙයි. ව්‍යායාමයක කොට ආවිදිනකොට ව්‍යායාමයකට ආවිදිනකොට උනත් තමන් මේ සක්මන් භාවනාව කමඨහනට අදාළව සතිපත්තීම තමයි සතිපට්ඨාන භාවනාව. දැන් එහෙම කරගෙන යනවා ගෙදර. දැන් පළක් කාට පය භාගයක් විතර භාවනා කරනකොට මතක් වෙනවා දිනේ. දැන් දිනේ මතක් වෙනවා කියන එක වැරද්දක් නෙමෙයි. භාවනායේදී මං කිව්ව ඕන තරම් දේවල් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී හැම දෙයක්ම වෙනදා වගේ මතක් වෙනවා. එහෙම නැතුව සියල්ල අමතක වෙලා භාවනාවක් නැහැ. මේ මතකය නැති කිරීම නෙමෙයි භාවනාවෙන් කරන්නේ, මතකයට ඇලීම ගැටීම නැති කිරීමයි. දැන් ඔය විදිහට දැන් පැය භාගයක් විතර දිනපතා භාවනා කරනවා, භාවනාව පටන් ගන්න ඕන. කෙනෙකුට කල්පනා වෙනවා ටික පැය භාගයක් විතර යනකොට අද දවස සෙනසුරාදා. දවස මතක් වෙනවා. දැන් එයාට විශ්වාසයක් තියෙනවා ජ්‍යොතිෂය ගැන. සෙනසුරාදා. සෙනසුරාදා 7:30 ඉඳලා 9 වෙනකන් රාහු කාලය. දැන් ඒක මතකයි. දැන් අද සෙනසුරාදා කියලා මතක් වෙන්නේ සක්මන් භාවනාවේදී. ඊට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? සෙනසුරාදා රාහු කාලය 7:38 වෙනකන් 9 වෙනකන්. දැන් එයා භාවනා කරන්න මේ කාලය තුලයි. දැන් මේ භාවනාව පටන් ගන්නකොට මතක්ුනේත් නෑ මේක. මොකක්වත් නෑ, භාවනා කරගෙන යනකොට මතක් වෙනවා. ඉතින් එතකොට ආයෙ මතක් වෙනවා රාහු කාලයේ කරන කිසි දෙයක් හරියන්නේ නෑ. ඒ ජ්‍යොතිෂකාරයෝ කියන්නේ එහෙම. එයාට විශ්වාසයි නේද? දැන් අර සිද්ධාන්තයේ මුලට අරගෙන එහෙනම් මේ වෙලාවේ භාවනා කරන්න සුදුසු නෑ. මං රාහු කාලේ නැති වෙලාවක භාවනා කරනවා කියලා අරක නවත්තුම්. එතකොට අරතියමයේ තියෙන. ඒ අරතිය හැබැයි තිරච්ඡාන විද්‍යාවක් එක්ක ගනුදෙනු කරන අරතියක්. මේ එතකොට ජ්‍යොතිෂයේ ඒ වගේ දේවල් මේ සතිපට්ඨාන භාවනාවේදී තිරච්ඡාන විද්‍යාව ලෙසයි බුදුහාමුදුරු පෙන්වන්නේ. තිරච්ඡාන විද්‍යා. ඒක නිසාවෙන් දැන් ඒ වගේ තැනක ඒ වගේ අදහස් මගදී ඇති වෙනවා නම් භාවනාවේ ඇති වෙලා භාවනාව නවත්තලා ඒ තමන්ගේ සංකල්පනාවලට තැන ලැබෙනකොට එතෙන්දී භාවනාව නැති කරලා තියෙන්නේ අරතියයි. ඒක මතක තියාගන්න. එතන භාවනාව නැවැත්වුවේ අරතියයි. දෙවැනි මාරපාක්ෂික ධර්මය. ඒ තමයි අධිකුසලයට අකමැති වීම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් තමන්ගේ ඔය විදිහට ඔය අධිකුසලයට අකමැති වීම කියන අරතිය නැති මිනිහෙක් ඉන්න බෑ. අරතිය නැති මිනිහෙක් ඉන්නවා රහතන් වහන්සේ. දැන් පළක් අය රඟපාන්න යනවා. මන් ළඟ නෑ. මන් ළඟ කාමයේ නෑ. කාමයේ නැත්නම් රහතන් වහන්සේ වෙන්න ඕන. අරතිය නැත්නම් රහතන් වහන්සේ වෙන්න ඕන. මොකද මෙතන අරතියේදී ඉන්නේ අධිකුසලයේ. දැන් අනික් කුසල් කෙරෙන්නේ කොහොමද එහෙම? දැන් අනික් කුසලයක් හරි දැන් උදාහරණයක් විදිහට භාවනා සතිපට්ඨාන භාවනාවක් නැති විට වටින්නේ නැහැ, වෙන භාවනාවක් කරන එකයි මෙතෙන්දී. හැබැයි වෙන භාවනාවක් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. තමන් කරන භාවනාවක් නැති කරන භාවනාවක් වෙන්න බෑ ඒක. එන්නේ අනික් කාලේදී භාවනා සඳහා යොදාගත්තේ කාලේ නෙමෙයි. මම මේ කියන්නේ ඔයගොල්ලෝ යොදාගත්ත භාවනාව සඳහා යොදාගත්තේ කාලය තුල මේ භාවනාව කඩාගන්නේ ආකාරය. එහෙම නැතුව දැන් ගියෙක් වුණාම දන් දෙනවා. දන් දෙන කාලේ භාවනා කරන්න යන්න එපා, දන් දෙන්න. වෙන බෝධි පූජාවක් තියෙනවා, ඒ වගේම බුද්ධ පූජාවක් තියෙනවා, ඒ කාලේ ඒක කරන්න. මොකද නැතුව පැය 24ම මේ සතිපට්ඨාන කමටහනක ඉන්න ලේසියෙන් පුරුදු වෙන්න බෑ. ඒක නිසාවෙන් අනික් කුසල් තුන මේ අරතියට අරන් තියෙන සමත භාවනාව වෙන්න පුළුවන්, සීලය වෙන්න පුළුවන්, ඒ වගේ ආමිෂය වෙන්න පුළුවන්. ඒ කුසල් තුන නවත්තන්න බෑ. මම මේ කියන්නේ ඒකත් තවන්නේ නෙමෙයි.
භාවනා කරන්න පැය භාගයක් යොදාගෙන ඒ පැය භාගය තුල කරන විකාරයක් වෙනවා. නැත්නම් භාවනා කරන්න බෙලක්කය පැය දෙකක් යොදා ගන්නවා. මේ පැය දෙක මම භාවනා කරනවා. සතිපට්ඨාන භාවනා. ඒ පැය දෙක තුල මේ විකාර කරොත් තමයි මේ අර කියන්නේ. තව බෙලක්කය දැන් භාවනා කරන්න කියලා දින තුනක් යොදා ගන්නවා. ගෙදරින් අහක් වෙලා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ ගිහිනු කරන්න යන්නේ මොනවද? අර භාවනා මධ්‍යස්ථානේවත් නැති තමන් දන්නේ අර අරති අකුසල් අරතියට ආයේදී කුසල් නෑ ඒක වැරදි. පෙරක රතිපට්ඨාන භාවනා උගන් ඉගෙන ගන්න යනවා නැත්නම් පුහුණු වෙන්න දවස් 7 යනවා නේ වැඩසටහන් වලට ගිහින් දිගටම කරන්නේ මොකක්ද මේ පුළුවන්කම තියෙද්දී තමන්ට ලොකු බුද්ධ වන්දනාව අර කාලේ භාවනාවක් කර හැකි ඊට වැඩිය යාට ලොකුයි බුද්ධ වන්දනාව भावना मध्यस्थान भावना करवाधाने दाने दंदेने आट महत्व मेरी लोग पींका दंदीम पींकमाए गेदर इन्दी भावना करा दंदे अलुदारण सांविधाने गिरी अरतिया मेह तेरूंगा अंडे නැහැ මේ බලකයි දැන් වරද්දලා ප්‍රශ්න අහනවා. එහෙනම් ඔබ වහන්සේ කියන්නේ ඒක කරන්න එපා. ඒක කරන්න එපා කියන කතාව නෙවෙයි තමන්ගේ මෝඩකම හඳුන ගන්න කියන කතාව. දැන් මෙතන සතිපට්ඨානේ හරහා භාවනා කරනකොට මේ අදහස් වලින් තමන්ගේ භාවනාව නවත්තන්න එපා. පැය 24 භාවනා සතිපට්ඨානේ වඩන්න පුළුවන් කෙනෙකුත් නැහැ. මේක පුරුදු වෙන එකක් මේ කරන්නේ. ඒ පුරුදු වෙන කාලේදී අරතියෙන් බේරෙන්න ඕනේ. කාමයට වැඩිය දරුණුයි අරතිය. මේක මනස්ගත ස්වරූපයකින් යන්නේ දිට්ටි ස්වරූපයකින් යන්නේ ඒක නිසාවෙන් ඒ අරතියෙන් පරිස්සම් වීම සිදු කරන්නේ මේ තිරස්චාන විද්‍යාව කියලා තව කොටසකුත් මේ අරතියට අන්තර්ගතයි භූත විශ්වාස ඒවා ජ්‍යොතිෂය වෙන්න පුළුවන් නක්ෂත්‍ර විද්‍යාව වෙන්න පුළුවන් ඒ වගේම දේහ ලක්ෂණ විද්‍යාව වෙන්න පුළුවන් ඒ වගේම තවම ඔය ගුත්තව තියෙන ඕනම විද්‍යාවක් සතිපට්ඨානයට තිරස්චාන විද්‍යාව කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒවා එක්ක ගනුදෙනු කරන්න බෑ භාවනා කරන කාලේ. අනිත් කාලේදී කරාට කමක් නෑ. සම්ප්‍රදායේ තියෙන මොනවා හරි දෙයක් ඒවා භාවිතා කර කමක් නෑ. හැබැයි සතිපට්ඨාන භාවනා එක්ක ගාවන්න බෑ. ගාවු බෙහැටිය අරතිය කියන මාර්යයට අහු වෙලා. ඔන්න දෙවෙනි මාර්යාගේ ස්වરૂපය. දැන් මේ දෙවැනි මාර්යාගෙන බේරුණොත් භාවනාව තුන්වැනි මාර්යාගේ බලයට අහුවෙන. මේ තුන්වැනි මාර්යා නම් එච්චර මේ මනුස්සත්වයේ පුජ්‍යලයෙන් පුජ්‍යලයට ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් කාමයේ හා අරතිය පුජ්‍යල භාවය තුලින් ගෙවපු ජීවිතය තුලින් ගෙවපු චර්යාව තුල හඳාපවතින මාර්යෙක් වෙනවා. ඒ කියන්නේ කාමයේ කියන එක තමන්ගේ ගෙවපු ජීවිතය ඒවට ඇබ්බැහිවීම වංචේන්ද්‍රිය විනවීමට ඇබ්බැහි වෙච්ච ප්‍රමාණය පළවෙනි මාර්යාට බලපාන. භූත විශ්වාස හා තමන්ගේ අධ්‍යාපන කියන්නේ ධර්මයේ ගැන දැන ගැනීම හා දිට්ඨිවාදී අදහස් දෙවෙනි මාර්යාට බලපාන. තුන්වෙනි මාර්යාට එහෙම නැහැ. මේ උගතටත් නූගතටත් ඒ වගේම සිල්වතටත් දුස්සීලයටත් සදාචාරයක් තියෙන මිනිසයටත් නැති මිනිසයටත් ගැහැණිටත් පිරිමියාට සමාන මාර්ය තුන්වෙනි මාර්ය සා පිපාසා බඩගින්න පිපාසි මේක නැත්නම් මිනිසෙක් නෙමෙයි ලක් උපාසකම් වලට ඒකක් නැහැ එච්චර දිනුනේ උසස් මට බඩගින්නේ නැහැ හැදෙන්නෙම නැහැ පන්සලට ආව හැදෙන්නේ නැහැ ඒ වගේ බොරු කියලා සීල් කඩාගෙන එහෙනම් මිනිසෙක් නෙමෙයි බඩගින්නේ බඩගින්න විපාසය නැත්නම් මිනිස්සේ නේ අමනුස්සෙයි. එතකොට මේ තුන්වෙනි මාර්යා මිනිස්යාට පොදු එකක්. දැන් අපි හිතමුකෝ කාට හරි දැන් ඔය ආධුනිකයෙක් භවනා කරන්න යනවා. ඒ භවනා කරන්න යනකොට භවනා කරනවා දැන්. ටිකක් කල් පුරුදු වෙලා දැන් කාමයෙන් භවනාව නවතින්නෙත් නැහැ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිවකය පිනවන්න කියලා භාවනාව නවතින්නෙත් නැහැ කරගෙන යනවා කියලා. අරතියෙන් ඊට වැඩිය හොඳ භාවනාවක් හරි
ඊට වැඩි හොඳ ගුණයක් ලැබෙනවා මල් පූජ කරලා ආපුවම කියලා වගේ දික්ටි වැරදි දික්ටි ගත මේ අර්ථයක් නැහැ. එයා ඔහේ භාවනා කරනවා. නමුත් සීමාවකින් නවත්තන්න වෙනවා. මිනිස්සේ කින්ද මේ මිනිස්ස කමින් මේ සීමාව එන්නේ. මොකද්ද? තමන් කොච්චර භාවනා කරත් තමන්ට එක්කෝ පිපාසය වැඩි වෙලා වතුර බොන්න භාවනාව නවත්තන්න වෙනවා. එහෙම නැත්නම් ඇඟ මහන්සි වෙලා සාපිපාසාවෙන් වෙන්නේ ඒකනේ. තෙහෙට්ටුව හින්දා ටික වේලාවකට හරි විවේක ගන්න වෙනවා. බඩගින්න අධික වෙලා භාවනාව නවත්තන්න වෙනවා. මේක මේක ස්වභාවයක්. මේක එච්චර බරපතල නෑ කියන්නේ. මනුෂ්‍යයාට අරතිය නම් නැත්නම් කාමය නම් ඕනම මොහොතක මනසකට එන්න පුළුවන්. අවදි වෙලා ඉන්නවා. අරතිය ඕනම මොහොතකට එන්න පුළුවන්. භාවනාවේ ඕනම අවස්ථාවකදී අරතිය බලපාන්න පුළුවන්. කාමයේ ඕනම අවස්ථාවකදී බලපාන්න පුළුවන්. නමුත් සාපිපාසාව අපිට ඕනම මොහොතක බලපාන්න බෑ. ඒක බල ඒ සාපිපාසාව කියන තුන්වෙනි මාර්යා අපේ භාවනාව නවත්තන්න බලපාන්නේ අපි ආහාර ගත්ත ඒ වගේ වතුර බීපු වෙලාව අනුවයි. දැන් උදේ ආහාර අරගෙන භාවනා කරන්න පටන් ගත්තොත් දවල් වෙනකන් සමහර විට සාපිපාසාව එන්නේ නැතුව ඉන්න පුළුවන්. වතුර බීලා හොඳින් භාවනා කරමු. ඒක වතුර බොන්න භාවනා නවත්තන්න ඕනේ නැහැ හැම වෙලෙම. එහෙනම් මේ සාපිපාසාව කියන තුන්වෙනි මාර්ය අපි එච්චර සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාපිපාසාව හින්ද භාවනාව විනාශ වෙච්චි නැවතිච්චි කෙනෙක් හොයාගන්න ලේසි නෑ. මොකද ඔයිට වැඩිය මුල් දෙන්නගේ නැති වෙනවා. නැත්නම් ඊග සාපිපාසාවෙන් උඩ තියෙන මාර්යන්ගේ බලයට උඩ තියෙන මාර්ය බලයට ඇවිදින්න භාවනාව නැතිකට. මේ සාපිපාසාව කියන එක හැම වෙලේම එන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ශාරීරික ස්වરૂපිය මත තමන් ආහාර පාන ගත්ත කාල වකවානුව මත සිදුවෙන එකක්. ඒක නිසාමෙන් දැන් සිල් ගන්න ගියත් බෞද්ධයෝ වගේ සිරිතක් වෙලා තියෙනවා. භාවනා මධ්‍යස්ථානයකට ගියත් ඒකේ ආහාර රටාවක් තියෙනවා. ආහාර දෙන වෙලාවක් තියෙනවා. ගිලම්පස දෙන වෙලාවක් තියෙනවා. ඒ සීමාවල් හැදිලා තියෙන්නේ මේ සාපිපාසාව කියන එක බලපාන ක්‍රමය අනුව. මොකද ඒ කාලසටහනට අනුව උදේ දහිල් දානේ දවල් දානේ ගිලම්පස ගැනීම තුළ සාපිපාසාව කියන මාරයට මේ භාවනාව කඩන්න බෑ. නමුත් බඩගින්නේ ඉන්න වෙලාවක නොකා නොබී භාවනා කරන්න යෑම තමන්ගේ භාවනාව ටික වේලාවකින් නතර වීමට හේතුවක් වෙනවා. ඒකින් හින්දා තනියෙන් ගෙවල් දොරවල් වල භාවනා කරන අය බඩගින්නේ ඉන්න වෙලාවක කන් නැතුව භාවනාවට ලැහැත්වීම අසාර්ථකයි. තුන්වෙනි මාර්ය භාවනාව නවත්තනවා කාමයේ අරතිය නැති වුණා. ඒ වගේම වතුර නොබී ඉඳලා විපාසයෙන් ඉන්න වෙලාවක භාවනාව පටන් ගන්න එක අසාර්ථකයි. මොකද තවදුරටත් ඒ භාවනාව කරගන්න බෑ. තුන්වෙනි මාර්යට අහුවෙලා සතිපට්ඨානෙ ගිලිහිලා යන්න ඕනේ. ඒක නිසා මේ කෑම්බීම ගැන පරිස්සම් වෙන්න ඕනේ. අනික තමයි මේ සාපිපාසාව කියන එක දැන් ලංකාවේ වුණත් පිටරට වුණත් දැන් ලංකාවේ සංස්කෘතිය අනුව හුඟක් අය දැන් සිල් ගන්න ගිය තැනක ඒ වගේම භාවනා මධ්‍යස්ථානයක ඔය හැම තැනදීම දානය කියන එකට ලොකු තැනක් තියෙනවා. ඒකට හේතුව දැන් ඕනම කෙනෙක් භාවනා කරන්න ගිහින් ලංකාවේ අහෝ ඔය ලාංකික බෞද්ධයෝ ඉන්න තැනක බඩගෙ ඉන්න විපාතේ ඉන්න කාටවත් මේ භාවනාව නවතින්නේ නැහැ. මොකද එච්චරට දානේ ලැබෙන. මේ දානේ ලැබෙන්නත් හේතු තියෙනවා. ඒ කියන්නේ සාපිපාසාව කියන මාර්යාගේ බලපෑම අඩු වෙන්නේ ඒ කුජ්ජලයෝ අතීතයේ හා වර්තමානයේ දන් දීම අනුව. ඒක දානේ මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලයේ විතරක් එක රහතන් වහන්සේ කෙනෙක් හිටියා. මේ සාපිපාසාව හින්දා සතිපට්ඨානේ වඩන්න බාධා ගොඩාක් ආපු කෙනෙක්. ලෝසක තිස්ස හාමුදුරු කියන්නේ එයා. රහත් වුණත් මෙයා ඒ හාමුදුරන් වහන්සේට මේ සාපිපාසාව අරණතරන්
ගිලම්පස ලැබුණෙත් නෑ, අඩු ගාන ඇල් වතුරවත් ලැබුණේ නෑ, දානි ලැබුණෙත් නෑ කියලා බණපොතේ සඳහන් වෙනවා. ඒ අතීත අකුසලයක විපාකයක් විදියට. මේ සාපිපාසාව කියන එක ඇත්තටම දැන් කාට හරි ඔය ධර්මයේ හැසිරෙන සතිපට්ඨානයේ වඩන පුහුණු වෙන ශ්‍රාවක ශ්‍රාවකාවන්ට දානමාන ගිලම්පසාදී දේවල් පූජා කිරීම තුළ ඔය තුන්වෙනි මාර්යාගෙන් නම් ඔයගොල්ලන්ට අනාගතයේදී බලය අඩු කරගන්න පුළුවන්. මේ දානේ ලොකු දෙයක් වෙනවා ඒකට. දැන් අද දවසේ මම මේ මාර්ය දෙන්න ගැනයි පැහැදිලි කරේ. දැන් අරතිය ගැන පැහැදිලි කරා. ඒ වගේම සාපිපාසාව ගැන පැහැදිලි කරා. සාපිපාසාවත් එක්ක මේ කොයිතරම් දුරට මාර්යෙක්ද මෙයා කියන එක, ඒ වගේ මේ මාර්යා ජයගත් ගන්න පුළුවන් ආකාර දිහා බැලුවම මේ දානීය තමයි මේ තන මේ මාර්යාක ලොකු ගනුදෙනුවක් තියෙන දේ සාපිපාසාව. අද දවසේ මේ දේශනාව මම අවසන් කරනවා ලංකා ඉතිහාසයේ තියෙන අතීතයේ මේ ධර්මයේ දියුණු වෙලා පිරිහෙන කාලයක් තිබුණා ලංකාවේ. ඒ කාලේ තියෙන කතාවත්තුවක් සුළුවෙන් මතක් කරගන්න. මේ කතාවත්තුවෙන් ඇත්තටම අපිට පෙන්වන්නේ, ඒ කතාවෙන් පෙන්නුම් කරන්නේ හාමුදුරන් වහන්සේ කෙනෙකුට විශේෂ හාමුදුරන් වහන්සේලාට විශේෂ දානයක් දීලා ගිහි උපාසිකාවක් ඉක්මනින් නිවන් දකින්න එක. නමුත් මේ කතාව මං කියා දෙන්නේ මේ අහන අයට සතිපට්ඨානේ නවත්තලා දන් දෙන්න උල්පන්දන් දෙන්න නෙමෙයි. මෙතන තියෙන මේ අපේ ධර්මයේ ලංකාව තුල අපේ මුතුන් මිත්තෝ ගිහියෝ වෙන්න පුළුවන්, පැවිද්දෝ වෙන්න පුළුවන්. ඒ අතීත මුතුන් මිත්තෝ බුදුහාමුදුරන්ගේ ධර්මයට සලකපු ආකාරයයි වර්තමානයේ අපි මේ ධර්මයට සලකන ආකාරයයි දෙකක් කියලා පෙන්නනවා. මේ සිද්ධිය මේ මං කියන කතාව අන්තර්ගත වෙලා තියෙන සිහලවත් ප්‍රකරණේ. මේ සංසිද්ධිය සත්‍ය සිද්ධිය මේක වෙලා තියෙන්නේ රුහුණු ප්‍රදේශයේ කතරගම. මූලික පදනම තියෙන්නේ කතරගම කියන ප්‍රදේශයේ. අපි අහලා තියෙනවා අපේ ලංකාවේ දුර්භික්ෂයක් ඇති වුණා කියලා. දැනුත් මේ ලෝකේ තියෙනවා විවිධ ඒ වගේ රාවයන්. ආහාර නැති වෙනවා, දුර්භික්ෂ ඇති වෙනවා, නොයෙක් විදිහේ රෝග පීඩා වලට පත් වෙනවා, ස්වභාවික විපත් ඇති වෙනවා කියලා. කොහොම හරි ලංකාවේ අවුරුදු 12ක් වහින්න නැතුව තිබිච්ච කාලයක් තියෙනවා. ඒක ඉතාම විශාල ස්වභාවික විපතක්. මේ ශාසනයේ බුද්ධාගම ලංකාවේ බුද්ධාගමයේ තිබිච්ච සාර ධර්ම ටිකත් සෑහෙන දුරට විනාශ වෙච්ච කාලයක් ඒක. මේ දුර්භික්ෂ කාලේ වතුර වහින්න නැතුව අවුරුදු 12කට ආසන්න කාලයක් තියෙනකොට මේ ගංගා ආදී දේවල් හැම දෙයක්ම හිඳිලා යනවා. එතකොට දකුණු පළාතේ සිතුල්පව්ව ප්‍රදේශයේ හිටිය හාමුදුරන් වහන්සේලාට වතුර නැතුව ආහාර නැතුව වෙනත් ප්‍රදේශවලට යන්න ඕනවා. ගිහි ශ්‍රාවකයන් හැමතැනා ගිහි පුජ්‍යලයක් පුළුවන් තරම් කඳුකරයට දැන් මණික් ගංගා හිඳිලා වතුර නැති වෙලා මණික් ගංගේ උඩහා ආරම්භයේ දිශාවට යනවා. ඒ කියන්නේ යන්න වෙනවා දැන් ඉහළ ප්‍රදේශයට. දැන් මිනිස්සුත් එහෙම ගිහිල්ලා. ඒ වගේම තව දෙයක් තියෙනවා, මේ සත්තුන්ට ආහාර නැති හින්දා වතුර නැති හින්දා සතුන් මිනිස්සු මරාගෙන කනවා. ඒ වගේ මේ කියන කාලේදී සාක්ෂි තියෙනවා පෙළක් මිනිස්සු තමන්ගේම වර්ගයා මරාගෙන කනවා කියලා. අල්ලගෙන අඳුරන්නේ නැත්නම් මරාගෙන කනවා. මොකද කන්න දෙයක් නැහැ නැති හින්දා. දැන් මෙහෙම යුගයක අර හාමුදුරන් වහන්සේලා තිතුල්පව්වේ වැඩ සිටි හාමුදුරන් වහන්සේලා තුන්නම ඒ හාමුදුරුවරුන්ගේ බලාපොරොත්තුව මේ ත්‍රිපිටකය කටපාඩම් කරපු හාමුදුරුවන් වහන්සේලා. දැන් ත්‍රිපිටකය කටපාඩම් කරන්නේ ඊගාව පරම්පරාවට දෙන්න.
ඒ කියන්නේ ඊගා પરම්පරාවට නැතුව පොත්පත් නැහැ. දැන් මේ හාමුදුරන් වහන්සේලා තුන්නම ත්‍රිපිටකයේ පාඩම් තියෙනවා. දැන් එයා ඒගොල්ලෝ බලාපොරොත්තු මේ නිවන් දැකීම කොහොම වුණත් මේ දුර්භික්ෂයේ ඉවර වෙනාට පස්සේ තව කාට හරි මේක උගන්නලා අපවත් වෙන්න. මොකද නැත්නම් මේ ශාසනය නැතුව යනවා. දැන් මෙන්න මේ හාමුදුරන් වහන්සේලා තුන්නමට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. හේතුව සාපිපාසාව කියන තුන්වෙනි මාර්යා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආහාර පාන නැහැ. මේගොල්ලෝ කල්පනා කරනවා දැන් අපි මේ විදිහට නිකම් මැරලා ගියොත් මේ ධර්මයේ නැති වෙනවා. ලංකාවට ඒකින්ද පුළුවන් විදිහක ඉන්දියාවටවත් ගිහිල්ලා පණ බේරගෙන දුර්භික්ෂය නැති වුණාම ලංකාවට ඇවිදිලා නැවත මේ ඉන්න මිනිස්යන්ට හාමුදුරුවෝ බිහි කරගෙන ඒ හාමුදුරුවන්ට මේ ධර්මය උගන්වන්න ඕනේ කියලා චේතනාවෙන් අර සිතුල්පව්වේ ඉඳලා බොහොම අමාරුවෙන් දැන් තිරිකුණාමලයේ පැත්තට යන්න කතරගම හරහා කැලෙන් එනවා. දැන් කතරගම මිනිස්සු නැහැ. කතරගම ඉන්නවා එක කාන්තාව, වයසක කාන්තාව. අනික ඔක්කොම මැණිකගඟ දිගේ උඩහාට ගිහිල්ලා. මේ වතුර නැති හින්දා. මේ කාන්තාවට හැමුණා දුරවල ඈත අර හාමුදුරුව වඩින ඡායාව පේනවා. බලනකොට හාමුදුරන් වහන්සේලා තුන්නම. දැන් මේ කාන්තාව ගෙනාපු වතුර ටික රච් කරලා ඒ කාන්තාවගේ ආහාරය සඳහා මහ කැලෙන් හොයාගත්ත කරකොල වගේක් තියෙනවා. ඒ කරකොල ටික තැම්බෙන්න දාන්න. අර කුණු වතුර එකට. දාලා අර හාමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ? එතකොට කතාව කියනවා අපි මේ යන්නේ ඉන්දියාවට. මොකද මේ ජීවිතේ බේරගෙන අපි නැත්නම් මේ ධර්මීය පාඩම් කරපු ටික නැතු වෙනවා. ඉන්දියාවට යන්න දැන් ඔබ වහන්සේලාට තිරිකුණාමලයේ දක්වා අනේක භයානකයි නේද? වනසතුන් ඉන්නවා, ජීවිතේ විනාශ වෙන්න පුළුවන්, ආහාර පාන නැහැ, මිනිස්සු නැහැ ඒ පළාතේ. එතකොට මේ හාමුදුරු කියනනේ අපි කොහොම හරි යන්න උත්සාහ ගන්නවා. දැන් අර ගෑනු කෙනා උපාසිකාව කල්පනා කරනවා මට කරන්න පුළුවන් උපරිම එක දෙයයි තියෙන්නේ. මගේ මේ ආහාරය සඳහා උගාක් ඈතින් හොයාගත්ත කරකොල ටිකක් ගෙනල්ලා තියෙනවා. ඒ ටික තම්බලා ඔබ වහන්සේගේ මේ ජීවිතය රැකගෙන නැවත ධර්මීය ලංකාවට ගේන්න මේක දානයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අර කරකොල ටික තම්බලා හාමුදුරුවන් වහන්සේ තුන් නමට පූජ කරනවා. පූජ කරලා වතුරත් පූජ කරනවා. ගෙනාවු බොහොම මාරුවෙන් හොයාගත්ත වතුර ටිකකුත් දෙනවා මගට මගදී පානය කරන්න. මෙහෙම කරලා මේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ කාන්තාව මේක කරලා දැන් හාමුදුරුවෝ වඩින. වැඩලා කාලයක් ගිහිල්ලා බොහොම මාරුවෙන් ඒ හාමුදුරුවෝ තුන් නමම තිරිකුණාමලයෙන් බොහොම මහන්සියෙන් නැවකර නැගලා දැන් යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා දකුණු ඉන්දියාවෙන් ගොඩ බැහැලා සිද්ධස්ථාන ඔක්කොම වන්දනා කරගෙන අවසානයේ දැන් පදිංචි වෙලා ඉන්නවා පාටලිපුත්‍ර නගරේ. ඒ කියන්නේ පාටලිපුත්‍ර නගරයට ගිහිල්ලා එතකොට හාමුදුරුවෝ ඉන්න කාලය හාමුදුරුවන්ට ශාසනයට ගෞරව කරන කාලයක් අද වගේ නෙවෙයි. දැන් එහෙ නැවතිලා එහෙ පන්සලක ඉන්නවා. දැන් අර ගැහැණු කෙනාට වෙන්නේ මොකද්ද? එයා ළඟ තිබිච්ච ජීවත් වෙන්න තිබිච්ච කරකොල ටික ඉවර වුණා. එයා අර එකම එක කරගහක් තියෙනවා වනාන්තරේ හුඟක් ඈත. ඒකේ කරකොල කඩන්න යනකොට මගදී සර්පේ දෂ්ට කරලා මැරෙනවා. මැරිලා මේ කාන්තාව උපදින්නේ පැනලුම් නුවර සිටුගේක. දැන් කාලයක් යනවා. දැන් හාමුදුරුවරුත් එන්නත් බෑ. තව වාතාවරණයේ හරි නෑ. දුර්භික්ෂය ලංකාවේ අවසාන නෑ කියලා අර වෙළෙන්දන්ගෙන් දැනගන්නවා. දැන් ඔහොම පැනලුම් නුවර අවුරුදු 16ක් ඉඳලා අර හාමුදුරුවතුන් නම ආරංචි කරගන්නවා. දැන් දුර්භික්ෂය ලංකාවේ නෑ. දැන් ගියොත් අපිට මේ අනික් අයට මේ ධර්මය උගන්වන්න පුළුවන් කියලා එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නකොට අර කරකොල පූජා කරපු උපාසිකාවගේ වයස එතකොට එහි ඉපදින්නේ කාන්තාවක් විදිහට සිටු දිනියක් විදිහට
යාගේ වයස අවුරුදු 16. දැන් මේ සිටු දිවිනිය තමන්ගේ ඒ සිටු මාලිගයේ උඩ තට්ටුවක ඉඳලා වීදියක් දිහා බලා ඉන්න උදේ කාලේ. බලා ඉන්නකොට තමන්ට හුරු පුරුදු සේයා තුනක් පේනවා. ඈත එනවා. ඒ සේයා තුන අර හාමුදුරන් වහන්සේලා මේ පහින් වැඩම කරනවා දැන් දකුණු දෙසට යන්න. දැන් මේ වඩින හාමුදුරන් වහන්සේලා දැක්කම අර සිටුදීනියට ඉස්සර ජීවිතේ මතක් වෙනවා. ලංකාවේ අපි හිටියේ. මේ හාමුදුරුවෝ කවුරුවත් නෙමෙයි. මං කරකවල පූජා කරපු හාමුදුරුවෝ. මේ උන්වහන්සේලා දැන් වැඩ ඉන්න එක ලොකු දෙයක්. එහෙනම් අපේ ලංකාවේ සාසනය ඉතුරු වෙන්න මාත් දායක වුණා කියලා මේ මෙයා දීපු දාණය, ගිය ආත්මේ පූජා කරපු දාණය එයාගේ කුසල බලයෙන්ම පුණ්‍ය ඉර්ධියක් විදිහට දැන් මේ ජීවිතේදී මතක් වෙනවා. එතකොට මතක් වෙලා අර ඈත වඩින හාමුදුරන් වහන්සේලා මාළිගයට වඩම්මන්න කියලා අර සේවිකාවකට කියන මේ හාමුදුරුවොත් වඩිනවා. වැඩියට පස්සේ දැන් හාමුදුරුවන්ට මෙයා අඳුන ගන්න බෑ කවුද කියලා. නමුත් හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේලා මෙහිම ලංකාවේ නේද හිටියේ, මේ විදිහට දුර්භික්ෂේ හින්දා මෙහෙට වැඩියා නේද, එහෙම එහෙම කියනකොට කොහොමද දන්නේ කියලා අහනවා. දැන් මේක තේරෙන්නේ අර සිටු දිනේට. එයා කියනවා මම තමයි ඔබ වහන්සේලාට අර කරකොල පූජ කරපු මෙහෙල් මහලු ගෑණි. මම එහෙම පූජ කරලා ඊට පස්සේ කරකොල කඩන්න ගිහිල්ලා ණයක් ගහලා මැරුණා. මැරුණාට පස්සේ මෙහි ඉපදුනා. ඒ කතාව මට තේරුණේ ඔබ වහන්සේලා ඈත දැක්කට පස්සේ. ඒකෙන් හින්දා මේ සංසාරය පිළිබඳ එදත් මට තිබුණේ නිවන පිළිබඳ ආශාව, බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ ගෞරවයක්. ඒක නිසාවෙන් ඔබ වහන්සේලාට දැන් දානේ මෙහි වැඩ ඉඳලා පූජ කරනවා, තිවුරු පිරිකර පූජ කරනවා මා. ඊට පස්සේ ඔබ වහන්සේලා වඩින්න ලංකාවට ගිහින් ඒ ත්‍රිපිටක ධර්මයේ නැවත නැවත ඒ සමාජයට සමාජ අනුගත කරන්න කියන උපතිසත් දීලා, එතනින්නම් මෙතන ඉඳලා නැවතොටට යනකම් පහසුකම් දීලා සියලු ආරක්ෂාව දීලා ඒ තමන්ගේ පියාලව්ව සිටුවරයලව්ව මේ හාමුදුරුවරු ඉක්මනින්ම ලංකාවට වැඩම කරනවා. ඊට පස්සේ අර තැනැත්තිය එදා හි බුද්ධ ශාසනයේ තිබුණා පැවිදි වෙලා රහත් වෙනවා. නමුත් අර හාමුදුරුවරු එතකන් නිවන් දැකලා නැහැ. හේතුව වැරද්දක් නෙමෙයි, අර ශාසනය ආරක්ෂා කරගන්න තියෙන දැඩි උත්සාහය. මේවා අරතිය කියලා ගන්න බෑ. මේ අරතිය නෙමෙයි, ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට ධර්මයට කරන ගෞරවයක් විදිහට. එතකොට අර හාමුදුරුවන් වහන්සේලා එදා කටයුතු කරේ. ඒ වගේම අර අච්චර අමාරු කාලයේදී අර සාපිපාසාව කියන තුන්වෙනි මාර්යාගෙන් ධර්මය ආරක්ෂා කරගන්නත් අර හාමුදුරුවන් වහන්සේලා ආරක්ෂා කරගන්නත් දීපු දානේ මහත්ඵල මහානිසංස විදිහට ඊගාවාත්මෙදීම අර උපාසිකාවට මේ සංසාර දුකෙන් එගොඩ වෙන්න තරම් ශක්තිය ධෛර්යය ලැබුණා. ඒක තමයි ඒ කතාවේ තියෙන්නේ. මම මේක මතක් කරේ මේ අරතියේදී. අරතිය නෙමෙයි මේ මෙතන එන මාරපාක්ෂික ධර්මයේ සාපිපාසාවයි. එතන සාපිපාසාවයි දානේ අතර සම්බන්ධයක් තියෙනවා. එතන දානේ දන් දීලා පුරුදු අයට තුන්වෙනි මාර්යාගේ බලපෑම අඩුයි. ඒකෙන් හින්දා තමන් භාවනා කරන වෙලාවේ භාවනාව නවත්තලා දන් දෙන එක වෙන අරතියේ දෙයක්. අරතිය කියන මාර්යාට අහුවීම. නමුත් දිමාවිය පුරුදු කරපු විදිහට, වැඩිහිටිය පුරුදු කරපු විදිහට දෛනිකව දානමාන දීම තමන්ගේ අනාගතයේ සතිපට්ඨාන භාවනා අනාගතයේ දියුණු කරනකොට තුන්වෙනි මාර්යයන් බේරෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ දෙකම මතක් කරලා දුන්නා. එතකොට අපි අද දවසේ ওই මාර්ය දෙන්න විතරයි විස්තර කරන්න වෙන්නේ. දැන් අපි මාරපාක්ෂික ධර්ම 10න් අද දවසේ අරතියයි සාපිපාසාවයි පැහැදිලි කරගත්තා. එතකොට හතරවෙනි මාර්යය තමයි පරේෂණ තෘෂ්ණාව. මේ සාපිපාසාව වගේ සරල මාර්යයක් නෙවෙයි හතරවෙනි මාර්යය. මහා භයානකයි. මේ හැම දිනාගෙන් භාවනාවේ ওই අරතියෙන් කැඩුවේ නැත්නම් සාපිපාසාවෙන් නම් භාවනාව කඩන්නේ නැහැ ලීතියකට. ඒක සුළු මාර්යයක් විදිහට සලකන්නේ.
දන් දීලා පුරුදු අයට ඒක සුළු මාරයක්ම තමයි. හතරවෙනි මාරය හැබැයි දන් දුන්නත් නැතත් කොච්චර පුණ්‍යවන්ත වුණත් හතරවෙනි මාරය භයානකයි. පරේෂණ තෘෂ්ණාව. දැන් අපි බලමු ඊගා දවසේදී මේ පරේෂණ තෘෂ්ණාව කියන මාරයගේ ඉඳලා අනික් මාරය ගැන පැහැදිලි කරගන්න. ඉතින් අද දවසේ මේ විදිහට ධර්මයේ පිළිබඳ පැහැදිලි කිරීම අවසන් කරනවා. වෙනදා වගේම භාවනාව සම්බන්ධව ගැටලු තියෙනවනේ ඉදිරිපත් කරන්න, ඒ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.